සියලු දෙනාට සුභදවසක්. අදත් අපි සාකච්ඡා කරමු සමාජ විද්‍යාවේ මූලික සංකල්ප SOCE දහයයි පහළව කියන පත්්‍රේයටාදාල මාතෘකාවක් ගැන. දැ මේ වෙනකොට මෝගලු දන්නවා අපි සමාජ විද්‍යාවේ මාතෘකා කීපයක් සාකච්ඡා කරා. ඒකෙදී සමාජ විද්‍යාව ඇතුළේ මිනිසුන්ගේ හැසිරීම පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීමක් සිද්ධ කරන බව, හඳුන ගත්තා. තුොර මේකෙදී සමාජ අන්තර්ක්‍රියාව පුද්ගලයා. මේ තමයි සමාජ විද්‍යාවය අපිට හම්බ වෙන කේන්ද්‍රීය සංකල්පකිීප්පය. කේන්ද්‍රීය මාතෘකා කීප්පය. අද අපි සාකච්ඡා කරමු අපේ විෂේ නිර්දේශය තිබෙන ප්‍රධාන මාතෘකාවක් වොනමා සමාජවිව්හය හා සංවිධානය කියන මාතෘකාාව. එතකොට මේකෙදී අපි කතා කරනවා. සමාජය කියල කියන්නේ මොකක්ද සමාජයේ සැදුම්ගෙන තිබෙ මොකකින්ද. සමාජයේද වැඩිය වැදගත්වෙන්නේ එහම නැත්තම් පුද්ගලයාද පුද්ගලයා කියනගේ කොහොමද සමාජයේ ඇතුළෙ ක්‍රියාත්මක වෙන්නේ. එතකට ඒ ඒ ඒ සාකච්ඡාව ඇතුළෙදී. සමාජ විය්හය එකක් ඇනි සමාජයේ හැදිලතියන්නේ කොහොමද. ඒ හැදිලතිනු ස්වභාවය තත්ත්වයේ සා කාර්යභාය? සමාජයේ තියෙන පුද්ගලයාන්ගේ හඳුනාා ගැලීම එතකට මේව කොහොමද සමාජය යහ පැවැත්මකට උදව් කරන්න. සමාජය මේ ආකාරයට අකණ්ඩව පවත්තුවාගෙන යන්නේ කොහොමද. ඒ ඒකට අදාල මාතෘකා කීප්‍රයක් පිළිබඳව අපි දැන් අවධානය යොමුකරම්. මේ කෙදියෝගුලන්ට පේනවා මාතෘකාවේ අනු කොටස් කීපයක් මාමෙහි සඳහන් කරලා තිබෙනවා. අදා අපි මේ පාඩම ඇතුළේ සමාජ අන්තර්ක්‍රියාව කියන්නේ කුමක්ද සමාජ අන්තර්ක්‍රියාව ක අපිට දකිින්ඩ පුළුවන් වෙන ලක්ෂණ මොනවද. සමාජ අන්තර්ක්‍රියාව ඇයි අපිට වැදගත්වෙන්නේ සමාජ විද්‍යාත්මක හැදෑරීමක් ඇතුළෙ කියලා අපි සාකච්ඡා කරලා බලනවා. ඒවාගේම. සමාජ ඇතුළෙේ අපිට තිබෙන සමාජ සම්බන්ධතා. පුද්ගලයා සංයුක්ත ඒකකයා පුද්ගලයා තනිතානිව අධ්‍යේන කරන්න බැහැ. පුද්ගලයාගේ ජීවිතය ඇතුළෙ ඔහු තනිව කරන ක්‍රියාකාරකමක් නෑ පුද්ගලයා හැම අවස්ථාවකම තවත් කෙනෙක්කෙක්ක අන්තර් සබධතාවයක් පවත්වමින් තමයි තමන්ගේ මුළු ජීවිත කාලේම ගත කරන්නේ. එමක් ඒකෙදී. අපි හඳුනාගන්නවා ප්‍රධාන වශයෙන්ම දී පුද්ගල සබධතා සමූහ සබධතා සහ සංස්ථාගත සබධතා. මේ සබධතා. මේ වඩි කියන සමාජ සම්බන්ධතා මේ මූලික සමාජ සම්බන්ධතාබල වැදගත්කම මොකක්ද. සමාජයේ යහ පැවැත්මට අකණ්ඩ පැවැත්මට විසන් විධානයක් නොවී කොහොමද මේ සමාජයේ පවත්තුවාගෙන යන්නේ ඒකට කොහොමද මේ දයි පුද්ගල සබඳතා සමූහ සබධතා සස්ථාගත සබඳතා කටයුතු කරන්න කියන එක පිළිබඳව අපි මේකෙද සාකච්ඡා කරනවා. ඒවාගේ මයි? සමාජයේ හැදිල තිබෙන හැටි එකයන්නේ සමාජ වියුහේ මූලිකාංග විදියට අපි හඳුරගන්න එක්ක දෙයක් තමයි තත්ත්වය සහ කාරයබාරය කියල කියන්න. එහෙනං තත්තේසා කාරයබාරය පිළිබඳව අපි සමාජ විද්‍යාත්මක හඳුනා ගැනීම සිදු කළ යුතුයි. එවගේම මාතෘකාවේ අවසාන කොටස වශයෙන් අපිසාකච්චා කරන්නේ මොනවද ප්‍රධාන සමාජ සමූහ? ඒ ප්‍රධාන සමාජ සමූහවල ක්‍රියාකරිත්වය කොහොමද සමාජ වියූහයේ සමාජ සංවිධානය පැවැත්මට උදව් කරන්නේ කියන එක්ක. ඔන දැන් අපි සාකච්ඡා කරල බලමු මොකදද මේ සමාජය කියල කියන්නේ. අපි කවුරුද් දන්නවා සමාජයේ කියල කියනදේ. මොකද හේතුව අපි මේ සමාජයේසාමාජිකයෙක්. නං අපි සමාජයේ සාමාජිකයෙක් බවට පත්වෙඩනම් අපිට පේන, බෞතික වශයෙන් තිබෙන ඒවාගේම අභෞතික වශයෙන් තිබෙන කාරණ මේ සමාජය ඇතුළෙ තිබෙනු අපි බලමු සමාජයේ යනු භූගෝලිය වශයෙන් සුවිශේෂී භූවි ප්‍රදේශයක් සහිත සමාන සංස්කෘතික වටිනාකම් බුක්තිවිඳින ජනගහනයක් ඒවාගේමයි ඒ ජනගහනය සාපේක්ෂ වශයෙන් ස්වාධිපත්වය නිදහස සහ ස්වාම්පෝෂිත බවින් යුක්තවිය යුතුයි කියන එක. එබන අපිට පේනවා සමාජයක් හැදිල තිබෙන්නේම භූගෝලිය වශයෙන් සුවිශේෂී ප්‍රදේශයක. අපි හඳුනාගන්න එක්තරසීමාවක ජනගහනය ජීවත්වෙනවා. ඒ ජනගහනේ කාලාන්තරයක් තිස්සේ. එකතු කරගත්තු සංස්කෘතික පැවැත්මක් තිබෙනවා. ඔවුන්ලඟ සංස්කෘතික ගුණාංගතිබෙනවා. මොනවදේ බෞතික සංස්කෘතියක් තිබෙන, අභෞතික සංස්කෘතියක් තිබෙනවා. බෞතික සංස්කෘති කිව මොගොළු දන්නවා අපිට හැට පේනවා මේව ද්‍රෞ්‍ය මේ උපකරන. එහනං අපේ සමාජයඇතුළේ එහෙම බෞතික සංස්කෘතියක් අපි හඳුර ගෙල තිබෙනවා. අපි කෘෂිකර්මය සඳහා භාවිතා කරන අව්‍යායුද අපි අධ්‍යාපනයේ සඳහා කෝමද භාවිතා කරණ ොනවවාගේ දේවල්ද. අප දීවර ජීවිතය ඇතුළ තියෙන මොනවගේ ආම්පන්න මේ අපේ බෞතික සංස්කෘතිය ඒ වගේම අපිට බෞතික නොවන සංස්කෘතියකුත් තිබෙනවා. අපි භෘක්තිවිඳෙන සංස්කෘතික වටිනාකම් අතරේ ධර්මතා අගනාකම් විිනිස්ට්‍රයන් ආකල්ප මේවා ඇතුළත් සාර්ධර්ම පද්ධතියක් අපි ළඟ තිබෙනවා එහෙන මේ සියල්ල ඒ සමාජය ඇතුළිඉන්න ජනගහන ඇතුළේ තිබෙනවා ඒ වගේම මේක විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා ස්වාධිපත් නිදහස වගේ දේවල් ඕනම සමාජයක සාපේක්ෂ වශයෙන් අපිට දකිින්ඩ පුළුවන්.ඒ නිසා සමාජයේ පිළිබඳව අපි හැදෑරියෝ යුතුමයි ඇඒ පුදකලයා සමාජයේ ඇතුළෙ ඉන්නේ පුද්ගල සමවායෙන් තමයි සමාජයක් නිර්මිත වෙලා තිබෙන්නේ. පවුල ආගම රැකියාව ක්‍රීඩාව ආදී සියලුම සමාජ පද්ධතියන් සමාජයේ ප්‍රධහනම ලක්ෂණ පෙන්වන උපපද්ධතිීන් විදියට තමයි අපිට හඳුරගන්්ඩ පුළුවන් වෙන්නේ. එනිසා සමාජය කියෙල කියන්නේ. ුළුල් අන්තර් සමධතා පවත්වන ඒ අන්තර් සබධතා පුුළුල් පරාසයක් තුළ විහිදී ගමන්ගන්නා, ඒ එකකයක් වශයෙන් තමයි අපිට මේ සමාජය හඳුන ගණ්ඩ පුළුවමනිිි දැන් ඔබ දන්නවා ඔබ ජීවත්වන සමාජයගයන් බට දැන් හොඩ කල්පනා කරල බලන්ඩ පුලුව. මගේ සමාජයේ කොහොමද අපේ ගෙවල් පැත්තු කොහොමද මොනෝද මේ කිතිබෙන්නේ අපි එකතු ගරගත්ත සාරධර්ම පද්ධතියක් තිබෙනවාද. අපි සාපේක්ෂ වශයෙන් සවය පෝෂිතයිද අපේ සමාජයකෑන අපිට ඒ විදියට සරලව හිතල බලන්ඩ පුළුව ඉට පස්ස අපි බාලමු මේ සමාජයේ පිළිබඳව කෞු්ද නිර්වචන ඉදිරිපත් කරලා තිබෙෙන එකය. ඔබදැ මේ වෙන කොටම දන්නවා අපි උත්තරයකට කොහොමද ලෑස්තිවෙන් අපි අහන ප්‍රශ්නය සමහර වෙලාවට ඉතා පැහැදිලිව කොටස් දෙකක් පේන්්ඩක් පුළුවන් බොහෝවිට අපි පළවනි අවුදධදදි ප්‍රශ් හදන කොට මේ කොටම දන්නවා ප්‍රශ්න පත්තරහෙම කියවල බලනොකොට. මූලික වශයෙන් ප්‍රථම පරීක්ෂණයේද අපි පැහැදිලිකේරි විස්තරකිරී ඒ වගේ දෙවල්තමා පියහන්නේ ඇයිඒ මේ මූලික සංකල්පවලදී අපි බලාපොරොත්තුවෙනවා ශිෂ්‍යයා මාතෘකාව ගැන විස්තරාත්මක දැනුමක් ලබාගෙන තිබෙනවාද කියලා. එහෙමන මූලික සංකල්පයක් පිළිබඳ විග්‍රහයකදී නිර්වචන දෙකක්වත් දැමීම අපි බලාපොරොත්තු වෙනවා එස මේ නිර්වචනය අරගෙන ඒ නිර්වචචනය හෝදින් කියවල තේරුන් අරගෙන ඒකට ප්‍රායෝගික උදාහරණ දමමින් යම්කිසි පැහැදිලි කර ගැනීමක් ඔබට කරඩ පුළුවන් තැන් අපි බලමු ප්‍රංශජාතික සමාජවිද්‍යාඥඥ ඔගස්කොම්ඩ් සමාජය කොහමත දැක්කේ හදැක්කේ සමාජය වවුහේ සහ ක්‍රියාකාරීත්වේ වඩා හොඳින් පවත්වවාගෙනයන කේන්ද්‍රයක් හැටියට. එනම් වියහේසාහ ක්‍රියාකාරිීත්වේ එකන සමාජයේ හැදිල තියනෙම කෙන්ද හැදිලතියන එක වගේම ක්‍රියාකාරරිත්වයකුත් සමාජය ඇතුළ තිබෙනවා ෆංශන් වෙන්ඩ ෝනිි කියන එක සමාජයේ ක්‍රියාකාරීවීම වැද ගත් කියන එක. ඒම් සමාජයේ ඉන්න සෙලුම සමාජිකයන්ට මේ සමාජයේ ක්‍රියාත්මකවීම සඳහා දායකවෙන්ඩ ඉඩ කඩක් තිබෙනවා කියන එක. එ වගේම ජෝචර්බට්මී ඇමරිකානු ජාතික සමාජ විද්‍යාත්නයෙක් ඔහු කියනවා සමාජයේ කියල කියන්නේ සංකේත අභින සහිත ඉරියව හුවමාරු කරගන්න තැනක් කියල. එහමනම් සමාජයේ කියල කියන්නේ අබි මේ ඉරිියව්හුව මාරු කරගන්නවා. එ සමාජය ඇතුළෙ අනිවාරේම අන්තර් සබධතා තිබෙනවා. මේ අන්තර් සබධතාවලට එකකිනෙක්කාඒ ඉරියව් ගැන.ඒ සංකේත ගැන. මෝලිකව හඳුනාගැනීමක් සිද්ධ කරලා තිබෙනවා කියලපේනවා. එලම් අපි එකකිනෙකා මේ හැස්රීම්වල අර්ථේතේරුන් අරගෙන තිබෙනවා. ඒ අර්ථයට අනුව තමයි ාවට ප්‍රතික්‍රියාවක් දක්වනු ලබන්නේ. නිසා සමාජය ඇතුළේ අපි කරන හැම්ම ක්‍රියාවකටමසා ප්‍රතිකියාවට සමාජය කලිං විවරණයක් දී ලතිබෙනවා. ඒ අයි මේකෙන් කියන් කාන්තාවක් මේ ශ්‍රී ලාංකාව ඇතුළේ සාරියක් කඳීන්නේ මොනසාංස්කෘතික පාදනමකන්න. ඒකට දීලතියන අර්ථවිවරණේ කුමක්. අර්ථ විවරණය අපි හැමෝම දන්නේ එක අපේ සමාජය අම්ම කියන්න වුද තාත්ත කියන්නේ වද මේ පැහැදිලි කරගැනීම සමාජයේ සාමාජිකයෝ කලින් ඉඳල තේරුම් අරගෙන තිබෙන එනිසා මේක මෙ දෙගොල්ලො අතර ඉරියව්හුවමාරු කරගන්න තැනක් ඒ වගේමයි ප්‍රශ්ජාතික සමාජ විද්‍යාඥඥ එමිල්ඩර් කයිම් කියනවා සමාජයකවාම එහිම යතාාර්චයක් කියල ඒකම තමයි. ඒ නිසා අපට හරි වැදගත්වන ඊළඟ නිර්වච්චන ඉරිපත් කර තිබෙන්නේ මැක් අව සහ චර්ස් එ පේ කියන දෙදෙන. එදෙදනලිය පොතේ සඳහන්වනෝ පස්්‍රේණි පිටුවේ සමාජය යනු අන්තර් සබධතා ජාලයකි. ඒය නිරන්තරයෙන් වෙනස්සෙමින් පවදී කියලා ඒමන සමාජයේ කියල කියන්නේ සංයුක්ට ඒකකයක් කවුරුත් අනිවෙලා නෑ අපි හැමෝම අත්තරේ හැම්ම තිස්සෙම වෙනස්වීමට භාජනය වන නිරන්තරයෙන් වෙනස්වීමට භාජනය වන අන්තර් සබඳතා ජාලයක් තිබෙනවා කියල කියන්න දැන් ඔබ දන්නවා ඉස්සරට වඩා අද සංනිවේදනය හරිදියුණුයි එතකොට අපිට පුළුවන් වෙලා තිබෙනවා අපේ ගෙදරායෙක්ක සම්බන්ධ වෙන ගම. ගමේ අඒෙක්ක සම්බන්ධ වෙන ගම. පාසලේ ආයතනය අයෙක්ක සම්බන්ධ වෙන ගම විටරාටවල් වල ඉන්න මිත්තුරන් සමගත් අපි අන්ටර් සබධතා පවත්වනවා. එපමනක් නොවේ මේක හරි ගැඹුරුසාකච්ඡාවක්. අපි ආර්ථික වශය දේශපාලනික වශයෙන් සංස්කෘතික වශයෙන් මුල් ලෝකෙත් එක්කම එකතු වෙලා තිබණ. එක අප කැන අන්තර් සබඳතා ජාලයකි කියලා එක සම්බන්ධතාවයක් ඉතරන්න නෙමේ ගොඩක් තිබෙන එ ඒ හැදැරීම හරි වැදගත් කියනෙ හොන දැන් අපි සමාජයේ ගැන යම් අර්ථකතනයක් කරගත් අපි දැම් බල්ලමු කවද මේ පුද්ගලයක් යන මොකද පුද්ගලයන් කීපදනෙක්ගෙන් තමයි සමාජයක් නිර්වාණය වෙලා තිබෙන් ඒ නිසා පුද්ගලයාගෙන් තොර සමාජයක්ත් සමාජයකින් තොර පුද්ගලේ ගැනවත් අපි කතා කරන්නේ නෑ. අපි බලම කෞුද මේ පුද්ගලේ හෝමෝසේෆියන් අපේ ජීව පරිනාමය ඇත අටීතේයට යන එකක් විවිධවර්ග ජීවීන් ඉඳලා අපි අද වෙනකොට මේ ජීවයා හඳුනාගන්නවා හෝමෝසේෆියන්ස්කීල්. ඒක කියන්නේ බුද්ධියසාහිත නිග බුද්ධිමත් මිනිසේක් ගැන අපිත් අනෙකුත් සත්වයන්ෙන් සත්ව කොට්ටාශයට අIT එක කණ්ඩායම. නමුත් අනෙත් සත්වයන්න්නේ අපිට තිබෙන වෙනස තමයි අපිට බුද්ධියක් තිබෙනවා. මේ බුද්ධිය පාවිච්චි කරලා අපි ලෝකයේ නව නිර්මාණ රාශියයක් කරලා තිබෙනවා. එනිසා මිනිසාගේ තිබෙන ප්‍රධානම ලක්ෂණයේ තමයි බුද්ධිමත් බව අපිට හිතන්්ඩ පුළුවන්. අපට සංස්ෘතියක් ගොඩ නගාගන්න පුළුව. එබුද්ධිය හේතුවේ. අපි මේ පුද්ගලයක් ඔහොමද හැදෙන්. පුද්ගලයාගේ බිහිවීම ගැන බලන්න කොට. පුද්ගලයාට තිබෙනවා ජීවවිද්‍යාත්මක පදනමක් සහ කායික විද්‍යාත්මක පදනමක් කියන දෙක. තැපි ජීවවිද්‍යාත්මක පදනම පිළිබඳව අපි කවුරුද්දන්නවා ස්ත්‍රියකගේ ඩිම්භකෝෂය, එවගේම, එඩිම්බ එවගේම, ගෘර්ෂයාගේ ශුක්‍රාණු සමඟ එකතුවීමත් එක්ක තමයි මේ යුක්තානුව කියන සයිලේ හැදන්නේ. ඒසයිලය විකසනය වෙලා තමයි ජීවියෙක් බිහිවෙන්ඩා වශ්‍ය කරන වටපිටාව හැදින්. ඒමනං සමාජ පදනම කියල කියන්නේඒ ජීවයා බිහවනාාට පස්සේ ජීවත්වන පරිසරය. එනම් පුද්ගෙලයක් කියල කිව්වාම ජානමය ස්වභාවයක් තිබෙනවා ඒවාගේම පරිසරයේ, බලපෑමක් තිබෙන එනම් පුද්ගලයාගේ හැසිරීමට අපි මේ හැසිරීම විද්‍යාත්මක වනන් සාකච්ඡා කරන් මේ හැසිරීමඇ තුළේ අනිවාර්යෙන්ම ජාන පදනමක්සා සමාජමය පදනමක් කියන දෙකම අපිට දකින්ද පුළුවන් අපි මොහොතක් බලමු මොකද්ද මේ කායික පදනම කියල මේ කායික පදනම සැලකීමේදී වර්ණදේහ ප්‍රධාන කටියයුත්තක් ඉෂ්ට කරනවා මිනිසාගේ ඔබ දන්නවා වර්ණදේ හතලිසයක් තිබෙනවා. මේ හතලිස්සාය හැදිල තිබෙන්නේ ශුකාණු අත්තුල වර්ණදයහි විසිතුනක් තිබෙනවා. දිම්බයක් තුළවරණ යහහි විසිතුනක් තිබෙනවා. මේ සංසේචනය වෙලා තමයි මේ හතලිස්සාය පුද්ගලෙකුට එන්නේ. ර වර්ණදේ හැදිල තිබෙන්නේ ඩන්නේ අනුවලින්. එතකොට මේ අනු පිළිබාඳ කතා කරනකොට ඒක තිබෙන ප්‍රධානම ලක්‍ෂණයක් හැටියට තමයි අපි මේ ජාන ගැන කතා කරයි. පුද්ගලයක්ගේ මේ බාහිර පෙනුමට ඔන්ගේ දක්ෂතාවයන් වලට ජානමය බලපෑම තිබෙන බ විද්‍යාඥියයෝ හඳුනලදීලා තිබෙන. මෙ ජාන යම්කිසි නිශ්චිත්‍ර ප්‍රදේශයක් කිසියම්මු ආවේනික ලක්ෂණ ගබඩා කරන අතර ඒම ප්‍රදේශපි ජාන කියල හඳුම් වනවා එක්ම ගති ලක්ෂණයක් සඳහා බලපාන ජාන දෙක, පියාගෙන් මවගෙන් එක් ජානයක් බැගින් සෑම සයිලේකම තිබෙනවා කියලා ජීව විද්‍යාක්ඥ අපිට හඳුනල දීලා තිබෙන. එව මෝකේ අපිට පේන ප්‍රායෝගික කාරණාවරගිෙන බැලුවම් පුද්ගලයන් එකිනෙකාට වෙනස් නේද? එකිනෙකාට වෙනස්. හිස කෙස්වල ස්ොභාව ඇසේ ස්වභාවේ ප්‍රමාණය වර්ණය සමේවර්ණය ඒවාගේ මේ පුද්ගලයා උසයිද මිටීද කෙට්ටුයිද මහතායිද මෙ හැම දේකටම තමන්ගේ දෙමාවපියන්ගේ ජාන බලපෑම් කරනු එනිසා ගුලන්ට විශේෂයෙන් හඳුර ගණ්ඩ පුළුව බාහිරව හඳුන ගණ්ඩ පුළුවන් අප්‍රිකාවය මිනිස්සු එකවාගේ ආසියාාවය මිනිස්සු එකවාගේ ඉරෝපය මිනිස්සු එකවාගේ හැබැයි ඒ මහත්තීප වශයෙන් ගත්තම අපිියැකින එකකාට වෙනස්. අප්‍රිකානු මිනිසු අපි දන්න කලු කෙස්තිබෙනව කැරලි මුදුවැනි මුතුමුදු කොන්්ඩයක් තිබෙන්නේ අප්‍රිකානු මිනිසුන්ගේ. එකකුලන්ගේ දේහෙ බැලුවත් ඉතා උස මහතයි. සමය වර්ණය කළුපාටයි හැව යුරෝපියය මිනිසුන් හාත් පසිංගිට වඩා වෙනස් ඉතින් මේ අපිට පේන විදිරිද ලංකාවේ අපි කැනත් බැලුවත් අපි විධ විදියට අපිට පේනවා. හිසකෙස්වල විදිී අපි වැැලුවම සමාරුන්ගේ කැරලි කොන්්ඩයක් සමහරුන්ගේ විහිධීගිය කොණ්ඩයක් කලු කොන්්ඩයක් දුම්රු පාට කොන්්ඩයක් න අපි මේ හුර ගණ්ඩ පුලලා එනම් මේවට බලපාලතිබෙන්නේ ජානමය ස්වභහාාවයක් ඒවාගේමයි මේ වර්ණදය ඇතුළේ ඔබ දන්නවයි නමින් අපි හඳුන්නන පර්ණදේහෙ තිබෙනවා එතකොට මේ XX කියන වර්ණ දේකතුනාම ගෑනුලාමයකුත් X කිය දෙකේකත වනාම පිරිමිලාමයකුත් හැදෙන එතකට මේ ජානමය ලක්ෂණය කිසි කෙනකුට පාලනය කරඩ බැහැඒ නිසා පුද්ගලෑගේ වර්ධනය දිහා බැනුවාම ජීව විද්‍යාත්මකකා අවශ්‍යතා ඉෂ්ඨ කරගැනීම තුළ පුද්ගලයා කායික වශයෙන් වර්ධනයවීමකට ලක්වෙනවා. මෙ පුද්ගලයාගේ වර්ධනය ස්වභාවික සත්්‍යයෙක් වශයෙන් නිපදන කුඩාදරවා. සාමාජීය සත්යෙක් බවට පරිවර්තනය කරඩ යනකොට මුලින්ම ආහාර නින්ද, විවේය මෙ ලබාදීම තුළ මෙවතමයි ජීව විද්‍යාත්තුමකව අවශ්‍ය කරන මූලික ම අවශ්‍යතාවයක්. ඒටික අඩු පාඩුවක් නැතුව මවගෙන් සැපයනොකොට දරුවා කායික වශයෙන් පෝෂණය වෙනවා. දරුවා මාසයක් දෙකක්තුනක් ගිහිල්ලා අවුරුද්දත් දෙකක්තුනක් යැනා කාරයට දරවාගේ කායිකවර්ධනයක් අපිට හඳු ගණ්ඩ පුළුවන් වෙන. දරුවා සිනාසෙන්ඩ පටන්ගන්නවා කතා කරන්නඩ පටන්ගන්නවා ඇවිදින්ඩ පටන්ගන්න කායික වශයෙන් දරුවාගේ වර්ධනයක් කපිට හොඳට පේනෝ. ඒවාගේමයි. දරුවාට අවශ්‍ය පමණ නිදහස ආදරය රැකවරණ මේව ලැබුණම දරුවා මානසික වශයෙන් පෝෂණය වෙනවා. පුද්ගලෙක් මෛත්‍රිය රුණාව ආදරය මේඔක්කොම එකතු කරගෙන යනකොට තමයි මේ මානසික වර්ධනය ඇතිවෙන්. ඉතින් දරුව සමාජගත වෙනකොට ඔගොලො දන්න සමාජානයෝජනය කියෙන මාතෘකාවේ අපි කතා කරනවා අයිතාම හොඳින් මේක කොහොමද පවුලේ සාමාජිකයන් එකතුවෙලා කායිකසා මානසිකවර්ධනයක් දරුවකුගේ ඇතිකරන්න කියලා. මේ මානසික වර්ධනයට ගෙදරී නම්මයි තාත්ත අක්කල නංගිල මල්ලිල් සයාච්චි නැන්දබාම මේ ඔක්කොගම දායිකත්වයක් ලැබෙන අපේ අසල් වැසි නිවාසවල ඉන්න අය එගුලන්ගේ දායයිකත්වයක් ලැබෙන අලමයට මානසික වර්ධනය ඇතිකර කියැනීමට නීට පස්සේ අපි බලමු ඔන්න දැන් සමාජයේ තිබෙනවා පුද්ගලය අපි හඳුනා ගත්තා සමාජ ගතවෙච්ච පුද්ගලයෙක්කන්න දැන් අපි කොහොතක් බලමු මොකක්ද මේ සමාජ වියුහය කියල කියන්න විියහය කියන වච්චින තේරුමතමයි හැදිලතියෙන්නේ කොහොමද කියන එක. සමාජ හැදිලතියෙන කෝමද කියලා රටලිff් බ්‍රවන්් කියනවා මේක අයින්ද්‍රීිය වස්තුවක් කියල මොකක්ද මේ සමාචය දැ අපි කියනවා පුද්ගලයාගේ ජීවිතය ගැන මෙ පුද්ගලයාගේ ජීවිතය සමබරෙස නිරෝගී ලෙස පවත්වවාගෙන යන්නනම් නිසි පෝෂණයක් ආහාර වතුර නින්ද විවේකය මෙව ලැබෙන්ඩුව. ඒ පිරිසිුදු පරිසරයක් ඇතුල ඉන්නකොට තමාන්ගේ ශරීරය නිරෝගීව වර්ධනවීමක් අපිට දකිඩ පුොළුව. එන සමාජයත් මේ අයින්ද්‍රී බවතියනවා? අයින්ද්‍රිය බවතියන එකට එකතු වෙලා තිබෙනවා. සමාජයේ තිබෙන පවුල, පන්සල, පාසල, පොලීසිය මෙඔක්කුම එකට එකතු වෙලා තිබුණාම එව හොදට ක්‍රියාත්ම වුණාම තමයි සමාජයේ යහ පැවැත්මක් තිබෙන්. සමාජ සංවිධානාත්මක ලෙස තිබෙන්නේ. ඉන්සා සමාජයේ හැදිල තියෙනදේ ඕ කියනවා මේක එකට එකතුවීමක් තමයි අපිට කිින්ඩ පුළුවන් කියල. රැල් ලින් ටැන් සදාාන් කරනවා සමාජ වියුහයේ මූලිකාංග විදියට හඳුනගන්න පුළුවන් වෙන්නේ තත්වය සහ කායබාරය කියල. අපි හැමෝටම සමාජය ඇතුළේ එකිනෙකාට සුවිශේෂීූ තත්ත්වයන්සා කාරයභාරයන් තිබෙනවා. පුදගෙලයාට එක තත්ත්වයක් ඉතරක් නෙමේ තත්ව රාශ්ියයක් තිබෙනවා දැංා මජි චරිතය අරගත්තම මට කොපමල තත්ත්වය ඇන්තිබෙනට ගේ ඇතුළේ ගත්තම් මම දියනයක් බිරිඳා අම්ම කෙනෙක් සහෝදරියයක් ගමේ වැැලුවත් ගම් වැසියෙක් රටවැසියෙක් විශ්වවිද්‍යාලය ඇතුළටාවම මහචාරවරයක් දේශකයෙක් එනිසා අපිට තත්ත්ව රාශ්යක් තිබෙනවා සමහර තත්ත්ව උපතින්ම අපිට ලැ විචේවා සමහරතත්ව අපි අපේ හැක්කියාවන් දක්ෂතාවයන් වුවමනාවන් නිසා ගොඩනගාගෙන තිබෙන තත්ත්වයන්. එහෙම මේ එක්කිින එක තත්ත්වයන් නොට ම ගැලපෙන ඊටමාවේනික කායවාාර සමුදායෙකුත් අපිළඟ තිබෙන. ඒන සමාජයේ හැදිලා තිබෙන්නේ අපිට අයිති තත්ත්වයන් සහ ඊට ගැලපෙන කායභාරයන් නොලින් නේද. එ උගොලොඔන්ට පුළුවන් ඔයාලගේ ජීවිතය ඇතුළෙත් කොච්ර රිතති වෙනවාද කොච්චර තත්ත්වතිබෙනවා. එඩට ඒ තත්ත්වලට ඇති වැඩකොටසමොකල් දවස පුරාමපි ඒ තත්ත්වයට අයිති වැඩකරමින් තමයි ඉන්නේ. ඒනම් සමාජයේ මේ පැවැත්මට ඔය තත්ත්වයන් සහ කාරිභාරයන් අපිට වුවමනා වෙනවා එවන් ස්පිච්චාට් කියනවා කාලයක් තිස්සේ සමාජයේ වෙනස් නොවී පවතිනවා සමාජ කණ්ඩායම් විවිධ සමාජ කණ්ඩායම්. ඒ සමාජ කණ්ඩායම් වලින් තමයි සමාජය හැදිලතිබෙන් තරුණ කණඩායම් මහළු කණ්ඩායම් වැඩීටි කණ්ඩායම් ගිහි කණ්ඩායම් පූජ්‍ය පක්ෂය විවිධාකාරය සමාජ කණ්ඩායම් ඒ ඔක් කොම සමාජය ඇතුළෙ ඉන්න අය එනම් සමස්ත සමාජයේ බැලුවම් මේ කණ්ඩායම් අයින්කරල අපිට කතා කරන්න බෑ විවිධ සමාජ කණ්ඩායම් මේ ක ඇතුළේ ජීවත් වෙනෝ.ඒ වගේමයි. මේ විශේෂ ලක්ෂණය තමයි මේ සමාජජ කණ්ඩායම් වල සබධතා කාලයක් තිස්සේ පවතිනම්. කාලයක් තිස්සෙ සබඳතා පවතිනකොට, සබධතාවල ස්වභාවය වෙනස්වෙෙන්න්න පුළුවන්. හැබැයි හැදිල තියෙන හැටිවෙනස් වෙන්න වීහයේසේම තිබෙනවා ඒවැයේ ස්වරූපයේයම් පමණකට වෙනස්වෙෙන්ඩ පුළුව. අපිට මේක ගැන තවටිකක් කතා කරල බලන්න පුළුවන් සමාජ වීහයක තිබෙන ලක්ෂණ මොනවා දෙ කියල බැලුවන්. සමාජ වීහෝයක තිබෙන ලක්ෂනා අතර අපිට හම්බවෙන කීපයක් තිබෙනවා සමාජව හැම වෙලායම දුවන්ධාත්මක සමාජ සබජතා තිබෙන දොන්ධාත්මකයි. රපි කලින් කිවවවාගේ සමාජය ඇතුළෙ හැමවෙලාවෙෙන්ම අන්තර් සබධතා තිබෙනවා. එකනෙ ක්‍රියා සහ ප්‍රති්‍රියයාා තියනු එන ක්‍රියාසා ප්‍රතික්‍රියා තියෙන්න්ඩ නං අනිවාරෙන්ම දුවන්ධාත්මක සබධතාවයක් කපිළඟ තියෙන්ඩෝ. පියා සහ පුතා. ියා නිසාතමයි පුතෙක්කින් පුතා නිසාතමයි වියායිඉන්න තුළ මේ දෙන්නන අතුර දුවන්ධාත්මක සබතිතාවයක් තිබේ. අන්ඳ ගොවයා සයිඩම්හිමිෙන්. එතකොට මේ ගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වෙනස්සෙන්ට පුළුවන් හැබැයි අන්ද ගොවයා සයිඩම්හිිමියයා හැමදාමින්න තාත්තයි පුතයි කියනෙක් කියෙන සමාජබියෝ ඇතුළෙ හැමදාමින්න. ක්‍රියාකාරකම් වල තේරුම් ඇනිින්වල යම්යම් වෙනස්කම් ඇතුුවෙන්ඩ පුළුවන්. වි්‍යවහාත්මක සබධතා අත්්‍යේනය කරයි සමාජය ඇතුළෙ තිබෙන මේ වියුහය ඇතුළෙ තියෙන මෙ එකනෙ කාතර තියෙන සම්බන්ධතා තිබෙනවා. මේක සමාජයේ වියහ ඇතුළ අපි අධ්‍යේනය කරන්න ඕනි. ඒ වගේම තත්්‍යවශයෙන් පවත්නා සබධතාවලින් නිර්මාණය ූජාලයක් තිබෙනවා. එක ඇනේ සමාජ ව්‍යහය ඇතුළේ සබඳ තයිකක් දෙකක් ලෙමේ ජාලයක් තිබෙනු. එක වෙනස් වෙන්න ඇඒ සමාජය ඇතුළෙ තිබෙන. සමාජ වියහය සමාජ කණ්ඩාය ලක්ෂණ පිළිබඳ පි සාකච්ඡා කරන්නඩු. එකින එක වෙනස් සමාජ ලක්ෂණ තිබෙන කණ්ඩායම් වියහය ඇතුළෙඉන්නවා. සමාජ වියහය කණ්ඩව පවතින අතර සහභාගීවන පුද්ගලීම් පමණක් වෙනස්වී සභාගිල් පුද්ගොල වෙනස් වෙනවා හැබ හැදිල තියනැ තියහෙමම තියනවා. සමාජව්යේ අනු කොටස් අතර හැම්ම වෙලාව පේන දෙයක් තමයි එක්ක මුතුවක් තියෙනවා ඒකා බද්ධ බව තිබෙන. ඒවා කියීම සමාජවූයේ ගැන කතා කරනකොට තත්්දේසා කාරයබාරෙයට් ලොකුයිඩ කඩක් ලැබෙනවා රඩලිff බ්‍රවන්් කියනවා? ද්ගලෙක් විසින් සමාජ වියූ හොබවනු ලබන ස්ථානය සමාජ පෞරෂත්වයයි කියලා. සමාජ පෞරෂත්වය මෙකර වැඩු තත්වය කියල කියන්න. බෞතික පුද්ගලෙක්ඉන්නවා සමාජ පුද්ගලෙක්කන්නවා. ඒනම් තත්වයසා කාරයභාරය තීරණය කරන කොට මේ බෞතික ස්වභාවය වැදගත්වෙනවා. තත්වයසා කාරයබාරය ගැන කතා කරන මාතෘකා වැටුලි තත්ත්වය ගැන කරන පුුල් විග්‍රහයක් ඇතුළේ තත්ත්වය ප්‍රධාන කොටස් දෙකක් කැටතැපට කතා කරන්න පුළුවන් ආරෝපිත තත්ත්වය සාධිත තත්ත්වය කුමක්ද මේ ආරෝපිත තත්වේ පුද්ගලයා සමාජයේ සාමාජිකයෙක් වශයෙන් මෙලෝ එලේ දකිනකොට ඔහුට උපතින්ම තත්ත්වයන් කීපයක් ලැබෙනෝ ඒ උපතින් ලැබෙන තත්ත්වයන් අපි ආරෝපිත තත්වයන් කළ හඳුන්නනවා ඒ වගේමයි. මේ තත්ත්වයන් අපිට වෙනස් කරන්න බෑ එකහෙන අපේ කැමැත්ත අකමැත්ත විමස න්නෑ. ආරෝපිත තත්වයන් අපිට ලැබෙනකොට ඔයා මේකට කැමතිද අම මේ විදිහ එපාන වෙන විදිහත් දෙන්නා එහම කියන්නේ. අපිට ලැබෙන ලිංගේ කුලය වයස මෙම ආරෝපිත තත්ත්වයා මෙ අපිට වෙනස් කරඩ බැහැ. වස් කරන්න බැරි ජන්ම සමඟ පුද්ගලයට මේව ලැබීම නිසා වෙනස් කරන්න බෑ ඒගේ මයි මේ ලැබෙන තත්ත්වයන් මරණය තෙක්ම රඳවාගත යුතුයි ඒ කියන්නේ අපි උපදන්නේ දක් විදියටද පොතක් විදියටද මරණය දක්වාම දුවපුතා තමයි එනිසා අපි උපදින්නේ මොන කුලේද අපේ සමාජ දක්කුණු ආසියාර්තික සමාජපි දන්න විශේෂයෙන්ම සමාජය කුල පදනමක් තිබෙන මේ වෙනස් කරන්න බෑපිට මේ උපතත් එක් කළ එල්ලි ජනවාර්ගිකත්වයක් අපිට තිබෙනවා ආරෝපිතයි වෙනස් කරන්ඩ බෑයක්පිට මේක එනිසා ස්ත්‍රීපුරුෂ බව ජනවාර්ගිකත්ව වයස මේ අපිට ආරෝපිතව ලැබෙන දේවල්. සාධීත ත්වය කියල කැන ඉට වන වෙනස් එකක් පුද්ගලයන්ගේ හැකියාවන් දක්ෂතාවයන් හුසලතාවය මුල් කරගෙන තබයි මේ තත්ත්වය ඇතිවෙන් කෝමදා අපිට එතට වෙෙනස් කරගන්න පුළුවන් ඔව සාධිත තත්ත්වයන් අපිඉල්ලනකොට ලැබෙනේවා අපිට සාධිත තත්වයන් ඉල්ල ගණඩ පුලුවන් වෙන්නේ අපි ඒ සම්බන්ධය යම් කිසි නිපනතාවයක් දැක්වුවත් තමයි. තැන්මට ලැබි ්චාරෝපිත තත්ත්වයක් තමයි මේ ස්ත්‍රයක් විදියට තමයි ආරෝපිත තත්ත්වයක් ලැබ්නි. විශ්වවිද්‍යාලයට ඇවිල්ල ඉගනගත් තම ඉතා ඕනෑ කැමින් කැපවීමෙන් ඉගෙනගත්තු නිසා මට කතිකාචාරය පදවයක් ලබාගන්න පුළන්න. අන්න එතකොට ඒක සාධීත තත්ත්වයක් විදියට අප වි කියනවා. ම් සාධිත තත්ත්වය අපිට ඕනම අවස්ථාවක වෙනස් කර ගැනීමේ හැකියාව තිබ දෙය. එහෙමනම් මේ ආරෝපිට තත්ත්වයට ගැලපෙන්න මේ සාධිත තත්ත්වයට ගැලපෙන්න කාරයබාර රැසක් අපිට තිබෙනු. කාය කොටසයන්නු තත්ත්වවෙහි ක්‍රියාත්මක කොටසයි. එනම් යම් සමාජ අවස්ථාවකට අදාළ, අපේක්ෂිත චර්යයාවන් එතකොට මලිනෝස්කි කියනවා මේ කාර්යභාරය ඉටුකිරීම තුල සමාජේ යයම් කිසි කෘත්තියක් කිිෂ්ට වෙනමයි කියලා එකයන්නේ ඔ ඉදිරිපත්කරේ මේ ජීව සංස්කෘති කෘ්‍යවාදය කියලා ඕ මේක ජීව සංස්කෘතික වගේම මනොවිත්‍යාත්ම කෘති්‍යවාදය යනුවේ නුත්හැඳන්නවා. වගේම රඩලි බ්‍රවන්් එක හැඳන්නුවේ විහොයමය කෘති්‍යවාදය කියලා. වියුහය පවත්වවාගෙන යාම සඳහා පුද්ගලයා. තමන්ටායත් තක්්‍රේට අයිති කාර්යබාර ඉටු කිරීමට බැඳිල ඉන්නවා කියන එක. එහෙමනම් මේ සමාජයේ අකන්්ඩ පැවැත්මට පුද්ගලයා විසින් අනිවාරයෙන්ම තමන්ගේ තත්්‍රයට හිමි කාර්ය කොටස කරන්ඩෝන. එ මට දැනෙන විදියට සමාජේතියන ගොටක් ප්‍රශ්න අපිට විසඳ ගණ්ඩ පුළුවන් අපි හරියට තත්වය සහ කාර්යභාරය කියන සංකල්පය තේරුන් ගැනීම සහ ඊට අදාල කාර්ේෂ්ඨ කිරීමෙන්. අපි තේරුම් ගඩු අපි කවද හරියට කියලා. අපේ තත්වය කුමක්ද මේ තත්ත්වයට අයිති දේවල් මොනා. රාශ්ියක් තිබුණත් ඉටු කිරීමට අIT වැඩකොට සගැන අපිට අවබෝධයක් තියෙන්ඩුව. ඒක කරේ නැතිවුුණොත් සමාජය විසංවිධාන කාරි වෙනවා අම අම්ම කෙනෙක් විදියට මගේ දරුවන්ගේ වැඩකටයුතු ම හොයල බලන්ඩුව. එයාලට වෙලාවට කණ්ඩ බොන්්ඩ දෙන්නඩුව පාසල්්‍යවන්ඩෝ එඇ පවිත්‍රතාවේ බලන්නෝ. එල සෞඛ්‍ය තත්ත්වේ බලන්න ඕනේ. එලගේ මානසික අවශ්‍ය බලන්ඩෝනි මම ඒවා බැලුවත් නිරෝගී සාධනීය දරුවෙක් අපිට හදාගඩ පුළ වෙන හැබැයි මම මං අම්ම කියන චරිතය හරියට කරී නැති වුණොත් මගේ දරුවන් රෝගී වෙයි අදක්ෂයන් වෙයි ඔන්න එතකොට සමාජය විසංවිධානකාරී බවට හරිවර්තනිි වෙනවා. එනිසා පුද්ගලයන්ට තිබෙන මේ සියලු භූමිකා අපි හරියට හඳුනගෙන ඒකට අදාළ කාර්යභාරය හරියට ඉෂ්ඨකිරීම හරිින්ම වැදගත්තෙන් නැතුනොත්වේ සමාජයේ විනාශ වෙන තැඔබ දන්නා අපේ සමාජය මද්‍රව්‍යියෝදුර තියෙනවා. ගනිිකාවෘතිය තිබෙනු අපරාධ සීග්‍රේම් වර්ධනය වෙලා තිබෙන. පුද්ගලයා තමන් කවුද ඒකට ඇති රාජකාරය හරියට කරේ නැතුනාාම තමයි එවැනි සමාජ ප්‍රශ්න අපිට මුණ ගැහේ. තමන්ගි භූමිකාව හරියට කරාගණඩ බැරවෙනවා භූමිකා රාශයක් කිිෂ්ට කරන්න ගියැනේ තත්ව රාශයක් තියෙනකොට කාර්බාර රශ්්‍යයක්ක් තිබෙන ඉතින් මේ ජීවිත ඒවා හරියට කළමනාකරණය කරගඩ බැරිවුුණොත් භූමිකා ගැට්ටුමක් ඇතිවෙනවා මේ භූමිකා ගැටුමනිසා තමන්ගේ තත්වයන්ට හිමි කාර්යභාරයන් මගහැරෙනවා එතකොට සමාජය විසංවිධානකාරී තත්්‍රයකට පත්වෙනු තැන් ඔන්න අපි බලමු සමාජයේ හැදි ලැතිබේන්නේ ත්වයන්සා කාර්ය භාරයන්ගේ කිුව ඒවාගේම පුද්ගලයා අනිකුත් පුද්ගලයන් සමඟ නිරන්තර ගනුදෙනුවක් පවතිනුව කියලා අපි කිව්ව. අපි මේකට කියනවා සමාජ අන්තර් ක්‍රියාව කියලා සමාජ අන්තර් එකිනෙකා අතර ක්‍රියාතියෙන්නු ක්‍රිය ප්‍රතික්‍රිය මේක තමයි සමාජය ඇතුළේ නිරන්තරයෙන් අපිට දකිඩ ලැබෙන්. මොනවදන්තර් ක්‍රියාවක තිබෙන ලක්ෂණ දෙදෙනෙු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටිය යුතුයි. ක්‍රියාසා ප්‍රතික්‍රියා සිදුවේ යුත්තුයි ඔවුන්නතර පොදු අවබෝධයක් තිබිය යුතුයි තමන් කරන දේවල් ගැන තමන්ගේ ක්‍රියාසා ප්‍රතික්‍රියාගෙන පොදවි ඔවුන්ට පිළිගැනීමක් තියෙන්ඩෝ එනිසා පුද්ගල කණ්ඩායමක් සිටින තැන ක්‍රියාසාප්‍රතික්‍රියා නැත්ත පොදු අවබෝධයක් නැත්තා එතන අන්තර්ක්‍රියාවක් පවතින්නේ නෑ සමාජ අන්තර්ක්‍රියා ගැන බලනකොට ප්‍රධහන අන්තර්ක්‍රියාතුනක් අපි හඳුනගන්න පුද්ගලයෙන් දෙන්නෙක් කතර පවත්න දී පුද්ගර සබඳතා පුද්ගලයන් දෙන්නෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අතර පවත්න සමූහ සබධතා ඒවාගේම සමාජයේ තිබෙනවා නොයකුත් සමාජ ආයතන ඒ සමාජ ආයතන එකිනෙකාට අන්තර් සබධතා පවත්වනු මේ මූලික සබධතා වර්ග තුන තමයි සමාජය ඇතුළේ අපිට හැමතිස්සෙමා දකිඩ ලැබෙන් ප්‍රඋදාහරණ කීපයක් අරගෙන බලමු අපි මේ සබධතා පවත්වනවාද දී පුද්ගල සම්බන්ධතා අපේගේ ඇතුළ තියෙනවා අම්මයි තාත්තයි දයි පුද්ගල සබඳතා පවත්වනවා එකන එක ක්‍රියාසාපති ක්‍රියා පවත්වනවා අම්මයි දුවයි තාත්තයි පුතයි අම්යි පුතයි දී පුද්ගල සබධතා යහලුව දෙන්නේෙක් දී පුද්ගල සබධතා එකනකා හුන්දින් අන්ුරගෙන තිබෙන ඒකිිනකාගේ ක්‍රියාකාරකම් එකිනෙකා වෙනුවෙන් සිද්ධ කරන්න ඒ ක්‍රියාකාරකම් ගැන ඒගොලන්ට හොඳ දැනුමක්තේඒ දෙන්නටම ක්‍රියාකාරකම් කිරීම ගැන පොද අරමුණක් තිබෙන දැපි ගත්තොත් විදුවල්පතිතා ශිෂ්‍ය අතර දී පුද්ගල සම්බන්ධයත්තෙන් මේ දෙන්නම ක්‍රියාත්මක වෙන්නේ ශිෂ්‍යයාගේ හ දායිතා විහර නංවන් ශිෂ්‍යට මේ සමාජ කුස්සරතා වර්ධනය කරන්න සමාජ කුස්සලතා ඇති කරන්න එනිසා දෙදෙනම පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන බව අපිට හඳුන ගණන්ඩ පුළුව දෙවැනි සම්බන්ධතාවේ බැලුවම පුද්ගලයන් දෙන්නකොට වැඩියෙන් ඉන්නවා කා ලය තිස්සේ ගොල එකක්න එකම් ුණ ගැහිලතියෙන. මුණ ගැහිලා ක්‍රියාසා ප්‍රතික්‍රියා නිරන්තරෙන් මේ ගොළො අතර තිබෙනවා. ඉතින් විවිධ වර්ගි සමූහ අපිට සමාජය හම් වෙන. නිීල සමූහෝ නොනිල සමූහ විදිමත් සමූ අවිදිමත් සමූ ප්‍රාථමික සමූහ දෙතිීක සමූහ විිවිධ වර්ග සමූති වෙන. නිසා ඥාති සමූ මිතුරු සමූහ තකොට මේ කියනෙක් අතරතියන සම්බන්ධතාාවල පොද අරමුණු අපිට හඳුන ගණ්ඩ පුළුව මිතුරන් කීපදනෙක් එකතු වෙලා ක්‍රීඩා කරනකොට. උන් සෑහෙන කාලයක් අඳුනනාගෙන ඉන්න අය. මේ ක්‍රීඩාවේ තිබෙන නීතිරීති පොද මිස්ියලු දෙන පිළි අරෙන ඉන්නේ. පොදු අරමුණකට තමවේ ගොලාා මේ ක්‍රියාත්මකවෙේ. එනිසා සමුව සම්බන්ධතා හරි වැද ග ත් සමාජය ඇතුළේ ඒවාගේම සංස්ථාගත සබදතා සංස්ථාගත සබදතා තුන්ගනි සබදතාව සංස්ථාගත සබඳතා පවුල ආර්ථිකය දේශපාලන නීතිය ආගම අධ්‍යාපනය. අපි අපේ සමාජයේ අඳුන ගන්න මූලික සමාජ සංස්ථාවන් හය මේවා එකන එකට බද්ධව කටයුතු කරන යම් කිසි ජීවි එක්ගේ මොලේසා මත් දෙෙස්නායු පද්ධති ඒවාගේම රුද්ධිර සංසරණ පද්ධති ආහාර ජීරපද්ධති අස්තිපද්ධතිය බයිස්්‍රාවය පද්ධතිය මේ සියලුමේවා එකිිනකට අන්තර් සබධතා පවත්වනවා අන්තර් ඇපීම් තිබෙනවා මෙවා හොඳට ක්‍රියාත්මක වනාාම තමයි නිරෝගි මිනිසෙක් ඉන්නේ එන සමාජයේ ඇත්තුළෙ මේ සමාජ සංස්ථ එකනෙක තමතමන්ගේ කාර්යභාරයන් නිෂ්ට කරන්නඩෝන් පවුල් සංස්ථාව පුද්ගලයක් නිවරදි ලෙස සමාජකත කරන්න්ඩෝල් ආර්ථික සංස්ථාව එ සමාජයේ මිනිස්සුන්ගේ ජීවන ෝපාය හඳුන්නලා දෙන්නඩු දේශපාල සංස්ථාව සමාජය පුද්ගලයාන්ගේ අරමුණු සාධනය කරලා දෙන්න්ඩෝයි. නීතිය ආගම මගෙන් මිනිසුන්ගේ හැසිරීම පාලනය කරලා දෙන්න්ඩෝ. අධ්‍යාපන සංස්ථාවෙන් පුද්ගලයාගේ දක්ෂතවාර්ධනය කරලා දෙන්න්ඩෝ. දැනුම වර්ධනය කරලා දෙන්නු. මෙ වැැකිනකට බද්ධ වෙලා තිබෙන්නේ. සමාජයෙක් පවුල් සංස්ථාව විතරක් ශක්තිමත්්‍ර තිබුණට මදි. ආර්ථික සංස්ථා, දේශපාන සංස්ථාව, අධ්‍යාපන සංස්ථාව, නීතිය ආගම මේ සියරු සංස්ථා, එක හා සමාන වටිනාකමකින් යුක්තයි. එහෙම හැදෙන සමාජ සම්බන්ධතාවේක තමයි මේ පුද්ගලයා සංස්කෘතිය පෞරෂය, සමාජය, මෙසාමස්තේක, එකතුවක් ැටියට අපිට හඳුන ගණන්්ඩ පුළුවන් වෙන්. අපි බලමු තැන්න්න මාත මාතෘකාවෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න දෙකක්විිතර හැදෙන්ඩ පුළුවන්. එසා වෙනවෙනම විස්තර සටහන් ලියාගෙන ලෑස්තිවෙෙන්ඩ ෝනි. සමූහයක් කියනෙමකක්ද. ගරූප් එක කණ්ඩායමක්. සමූහක ලක්ෂණ, හඳුනල දෙෙනවා සමාජ විද්‍යාව පිළිබඳ පොතක්ලියල තිෙනවා ප්‍රකාශයට පත්කරල තිබෙන අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුව. එක සමූහයක් කියල කියනෙ මොකක්දදි කියල නිරුවචනයක් කියනවා. සැලකේතු කාලයක් මුළුල්ලේ අන්තර්ක්‍රියා කරමින් පොදු අභිප්‍රායන් හවුලේ භක්ති විදින හා හැසිරීම පිළිබඳ සම්මතයන් පණවාගත් දෙදනෙකුගේ හෝක වැටිගණනකගේ හෝ මිනිස් එකතුවා සමූහයක් වෙනවා කියලා. එකයන්නේ සමූහයක් නිකං ඉන්න නෑ පුද්ගලය කීප දෙනෙ බස්ෝල්ට එකකට ඇවිල්ල බස් නැවතුමකට ඇවිල්ල තමන්ගේ ගමනාාන්තේයට යන බස්ස එකක් එනකම් බලගන්න. එතකට මේ මිනිස්සු එකලෙ එක අඳුරන්නේ නෑ බස් එකනවා තමන්ගේ ගමනනාන්තේ ය බස්ස එක නැකලයෑන සමාරලාට මේ ගොල්ලා මේ බස් නැවතු මේේ මේ පුද්ගලයෝ හතර දෙනෙ පස් දෙනෙ සෑහෙනවිලාවක් කින්ඩක් පුළුවන් විනාඩි පහළුවක් කිසක්. හැබැ ඇ මේක සමෝහයක් කියලා හඳුර ගන්නේෙ නෑ ඇයිඒ මොංන් කාලයක් තිස්සේ අඳුරන්නේ නෑ විනාඩි දෙක තුනම් හඳුරගන්න සමාර්ලයාට වචනයක් දෙකක් කතා කරන්නෙත් නෑ නිස ඔවුන් සමූහයක් නෙවේ සැල ුතු කාලයක් මුළුල්ලේ දගලයෝ එකකිනෙ කාටන්තර් සබඳතා පවත්වන්ඩෝල්. ඒවිටරක් මදී පවු මේ කට්ටිය පොද අභි ප්‍රායන් වෙනුවෙන් ක්‍රියාත්මකවීම වැදගත්වෙනවා. පොදු සම්මතයන් පණවගෙනන්නෝ. අපි මේ මේ විදියට තමයි ක්‍රියාත්මක වෙන්. අපි ගත්තාම පවුල් සමුවය කෝමද අපි ක්‍රියාත්මක වෙන්නේ අපි කෝමද කසාද බනින්නේ කවදද බඳන්නේ චර මයිහදනව කොහොමද ගේ හදන් අපි පො සම්මතය අන්තියබෙන එනිසා සමූහයක් කියල කිව්වාම මේ දෙන්නෙකුට වැඩි ප්‍රමාණයකෙන් ඉන්න මිනිස් එකතුවක් හැබැයි අන්තර්ක්‍රියා පවතිින්ඩෝනේ කාලයක් මුළුල්ලේ හඳුනගිරි තියෙන්ඩෝ. සමූහ ගැන කතා කරනකොට ප්‍රාථමික්ක සමෝසා දෘවිතයක සමූහ කියන ප්‍රධහන බෙදීම හරිවැදගත් වෙනවා මුකද මේ ප්‍රාථමික සම්මූහයක් කියල කියන්. ප්‍රාථමික සමූහයක් කියන එක ගෑන CQ ලස්සන නිර්වාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රාථමික සමූහ යනුවෙන් මා අදහස් කරන්නේ කුල්ලුපග මුහුණට මූනලා ඇසුරු කරන සහයෝගිතාවයක් ඇති සමූහයි. අර්ථකීපයකින්ම ඒවා ප්‍රාථමික වන නමුත් ප්‍රධාන වශයෙන්ම පුදගලයාගේ සාමාජයේ සවභාවේ සකස් කිරීමේලා මුල් තැනක් ගන්නා බැවින් ඒවා ප්‍රාථමික සමුූහොවේ කියලා කියන ඒනම්? ගේ ඇතුළ ඉන්න අපි ප්‍රාථමික සමූහයා ඉතාම ලෙංගතු හුල්ලපග සබජතාපිළඟ තිබෙන්නේ අපි එකිනෙකාට හරි ආදෙරී හිතවත් අපි නිතර මූනට මූුණ හම්බ වෙන ඇසුරු කරනවාක් කතා කරනවා පුද්ගලයාගේ සාමාජය තත්ව ගොඩනගන්්ඩ මේ ප්‍රාථමික සමූහය හරීම වැදගත්වෙන අම් මතාත්තා ළමයි ටික මෙ ඥාති මෙගුලො හරි ලංඟයි මෙගලන්ගෙන් තමයි පුද්ගලයාගේ කායිකවර්ධනයටත් මානසිකවර්ධනයටත් ලොකුරුකුලත් ලැබෙන් නොද ප්‍රාමික සම්මෝහයක තිබෙන ලක්ෂණ ප්‍රාථමික සමෝහයක සාමාජකයන් ගොඩක් නෑ සාපේක්ෂ වශයෙන් හුඩා සාමාජික ප්‍රමාණයක්න්න තැන් ඔයාලගේ ගේෙදර මේ පවුල කීදනෙ කින්ව අම්මයි තාත්තයි ළමයි දෙන්න සියයා්චීන්ද පුළුවන් නිසා සාමාජකයන් හරියාඩුවයි ප්‍රමාණයෙන් කුඩයි ඒ වගේම මේ ගොල සමීප සම්බන්ධතා තියෙන්නේ. ඒක යන්නේ බෞතිකව හරි සමීපයි එක්කිිනකාල් ලංගායියි ඇගේ ගෑවිෙනවා අතින් අල්ලං කතා කරන එකකට නිදයෙනවා එවිතරන්න මේ අපි මානසිකව හරි සමීපයි න දෝගුලු හලතිීරානයේ දොයි ටෙලිපතිවාගේ. අපි ලගීින් ආශ්‍රය කරන කෙනෙක් කැන අපි හිතුවුවත්? ි සම අලඩ රගතන මතු මක්කන්න පුළුව සමීප සම්බන්දධතා තියෙන හරි ලෙං ගතු මේයෝ ආදරණීයයි මේවා මේ සබධතා එක දෙයක් වෙනුවෙන් නෙම කෑමට මේ සම්බන්ධතා තියෙනෙ නෑ බීමට මේ සම්බන්ධතා තියෙනෙ නෑ ජීවිත සමස්ත ස්වරූපයක් මේ සම්බන්ධතාාවල ගන්න අපේ ජීවිත පවත්ව වාගෙන යන්නේ ප්‍රාථමික සමූහවලින් අපිට ලැබෙන සහයෝගය නිසයි මේ ප්‍රාථමික සමූහවල අරමුණු පෞද්ගලිකයි අපි ඒින එක අයිකට ජීවත්වෙන අප අරමුණු පෞද්ගලිකයි සබධතාවිදිමත් සන්නිවේදනය අවිදිමත් අම්මල තාත්තල කතා කරන්න වෙලාවල් දාගන්න නෑ දුවට ඕන වෙලාකම්මයික කතා කරන්න පුළුව ඕන වෙලාවක පුතාහිෙක්ක කතා කරන්න පුළු නේද ඔගොල දැකර තිෙන ඕළගේ ආච්්‍යම් තාත්ත ලොකූ රස්සාාවක් කරත් ඕන වෙලාව අච්්‍යමට පුළුවන් තාත්ත එක කතා කරන්න. නේද. බිරිදට පුළුවක් තමගේ ස්වාපෘරුෂයක්ක කතා කරන්න. නිසා මේ ස්‍යමේදරය විදිමත් ලියන්කි වුන්වලින් නම කතා කරන්න. සාමාජිකත්වය දිගුකාලී නයි අපිට සාමාජිකත්වයෙක් අයින් වෙන්ඩ බෑ මේ ප්‍රාථමික සමුවල ස්වභාවයක්කේ එක. අපි පවුලි සාමාජිකයෙක් කුුණාම ඔගළු දන්නවා මැරුණක් ඒ පවුලෙන් අයින් කරන්නේ. දවත් සත්තෙන්දාානයක් දෙනෙනවා මාසතු ෙන්න්දාානයක් දෙනවා අුරුද්දෙන්දානයයක් දෙනවා අවරුදු හතෙන්න් දෙෙනවා අතාර ඉන්නෑමේ ප්‍රාථමික සමූහෝවල සාමාජිකත්වේ. දිගොකාලීන වසේ සාමාජිකත්වය තියෙන. හැවේ දතිීක සමුවහයිට වඩා වෙනස්. දෘතිීක සමුවහවල, සාමාජික සංක්‍යාව ප්‍රමාණයෙන් විශාලයි. ටිකක් වැඩි පුරායින්න දැ ඔබ හිතුව තුදාහරණයක් ගණ්ඩ ආයතනයක්. පාසල මේ ඇතුළ ඉන්නේ මේ ආයතනය ඇතුළ සාමාජිකයෝ ඉන්න. ප්‍රාථමික සමූහට වඩා හරි වෙනස් සම්බන්ධතාතමයි ඔබේ ආයතනය ඇතුළ තිබෙන්නේ. බෞතික වශයෙන් සම්බාධ තදුුරස්තරව තිබෙන්නේ. සමාර වෙලාවට අපි රාථමික සමාජයක සාමාජිකත්්‍යය අරගරන්නවා රටරටවල් වශයෙන් වෙෙන් වෙලා ගම්ගම් නියන්ගම් වෙෙන් වෙලා බෞති වශයෙන් අපි ලංගනෑ අපි ඒ සංගම්වල ඉන්න ඒ ආයතන වල ඉන්න. ඒ වගේම මේ සවදතා සමස්්‍රය නිරූපණය වෙන නෑ. අපි එක එක හේතු නිසා එකක සංගම්වල ඉන්න. දතිීක සමෝලින්න තැනිකන් ඔබේහිතර බලන්න ඔබෝබේ ගමේ මරනාධාර සමිතියේ සමාජිකයේ න්න දතිීක සමහය. මොකඩ දවි වන්නාධාර සමිතිය සසාමාජිකයෙක් වෙලයින්නේ. මරණෑක් සිද්ධ වනාාම අපේ ගෙදර වැඩ පහසුර ගණෙකළු දව කරනවා. හට එක දෙනවා පුටිටික දෙනවා කෑම දෙෙනවා මළගෙදටෙනන කොඩිගන් එක ක්‍රියාකාරකමකටයින්න. ආයතනේ ගත්තම් අපි ආතනයේ රස්සාාව කරන. ඒ ක්‍රියාකාරකමට එවාගේම දිතික සමෝහක පේන දෙයක් තමයි අරමුණු පොදදි පොද ඒක අරමුණක්ට තමයි අපි ක්‍රියාත්මඟ කරන්න. සබඳතා හරි විද්ධිමාත් සනිිවේදනයේ විදිමන් සාකච්ඡා කරන්නේ සමාරවෙලාවට ලියව්මකින් තැනයි වෙලාවයි සඳහන් කරනවා. න්‍යාය පත්්‍රයක් තියෙන්න්න පුළුව. කදා කරන්න මොනොහදි කියෙලා කලින්ම? හඳුරාගෙන තිෙන්ට පුළුවන් විද්ධිමත් සනිවේදනයක් ටමයි එතරතිය ඒවගේම දෙතිීක සමූහෝවල සාමාජිකත්ත්‍රය අපි ඉල්ලා සිටිය යුතුයි ඒවාගේමයි ඕනම අවස්ථාවක අපිට ඒකෙ ඉන්න බැරිනම් අපිට පුළුවන් සාමාජිකත්වය ඉල්ලා අශවෙලායාන්්ඩක්. ඊට පස්සෙ අපිට හම්බ වෙන්නේ සමාජ සංස්ථා දැන් එතකොට අපි සමාජයේ පිළිබඳ කරපු විග්ගහ ඇතුළේ සමාජයේ හැදිලතියෙන්න්නේ කොහොම වවහය කොහොම සංවිධානය කෝමද කියර සාකච්ඡා කරමින් ඉන්නේ. තුන් එනි අන්තර් සබධතාවේ තමයි අපිට මුණ ගැහන්නේ සමාජ සංස්ථාවන් කියනෙ. සමාජ සංස්ථාවන් පිළිබඳ හර්බඩ්ස් පෙන්ස හොඳ අදහසක් ඉදිරිපත් කරම. අයින්ද්‍රීයේ සාදෘෂ්‍රයයක් ගැන. මිනිසාගේ අයින්ද්‍රීය පද්ධතියට මේ සමාජ සංස්ථා සමාන කරලා කතා කර. එමන සමාජයේ ඇතුළෙ තිබෙන තැනට අපි අඳුරාගෙන තියන ප්‍රධාන සමාජ සංස්ථා හය තමයි පවුල දේශපාලනය ආර්ථිකය, ආගම නීතිය අධ්‍යාපනය කියනෙ ලෝකයේ වෙනත්්‍රාටවල්වල මීට වෙනස් සමාජ සංස්ථාහඳුනා ගණ්ඩක් පුළුවන් ක්‍රියාත්මකවවිමකොත් පුළුවන් මේ සමාජ සංස්ථාවන්ගේ හැම්ම සමාජ සංස්ථාවකටම සුවිශේෂී කාරය භාරයන් තිබෙනු අපි එකක් විතරක් උදාහනයට අරගෙන කතා කරලා බලමු ජීපමඩක් කියනවා මොකද පවුල් සංස්ථාවේ පවුල්ල කියනකෙ ප්‍රධානකාරය පවාස ආර්ථික සයෝගිතාවේ ප්‍රජනණය චිත්ත පෝෂණය සමාජානයෝජනය තු මේවා කවුරු සංසාාවතර සිතවෙන්්ඩෝ පොදවාසය එකට ඉන්ඩෝලි එක ගෙයක් ඇැතුල ඉන්ඩෝලි අප ගයක් කැටවිලේ ළමයි අම්මල තාතලක ගයක් ඇැතු ඉන්න පොදවාසය ආර්ථි කටයුත්තක් තියෙන්නු පවල් සස්ථාව ඇතුළි. තාත්ත වැඩට යන්ඩෝනිි. උපයන්ඩෝනිි ජීවනෝපායක් කරන්ඩෝනිි දැපි දනකෘෂී ජීවිතය ඇතුළේ තාතම්ම ගොමිතන් කට්ඩුයුතු කරා. ඉඩ පස්සේ දීවර ජීවිතයක් ඇතුළෙ තාත්තම්ම මාළුවල් අන්ඩගිය මාලු ගෙනවා මාළු වේලුවා ද විකුුණන්න ගියා මෙ ජීවනෝපායක් තිබෙනවා ආර්ථික කටයුත්තක් තිබෙනවා. දැම්ම ලිකිිත සමාජයට එනොකොට කාර්යාල රැකියාවන් කරනවා. ඒනම් ආර්ථික කටයුතුතිය එන්්ඩෝනිි. එවගේම ප්‍රජනනේතිබෙන් ටෝනෙ දරුව හදන්ඩෝනි මේ සමාජ ප්‍රගමනය දවසන් දවස්ස මේ සමාජය පවත්වාගෙන අන්ඩෝනිි දරුව හැදුවේ නැතුූුණොත් සමාජතනින් අත්චර වෙනවා. එවාගේම ඇතුේ තියෙන ප්‍රධානයක් තමයි සමාජානයෝජනය කියන එක දරුවන් පෝෂණය කරන්්ඩෝ දරුවන් මේ සමාජයට පුරුදු කරන්න්ඩෝලි සමාජගත කරන්න්ඩෝල් ඒනම් ඔන්න පවුල් සස්ථාව ඇතුළේ තියෙන ප්‍රධානකාරයභාරයන්ටික. ඕක හරියට කරේ නැතුනොත් දු සමාජානයෝජනය වනොත් බිඳුුණු පවුල් ඇති වුණොත් සමාජයේ කඩාහපල් වවා අම්ම හරියට දරුවට ආදරය කරේ ඇැතිවුණො මාත්‍රෘූ විහිීනතාවේ ඇති වෙනවා එතකොට ළමයි පෞරුෂය අඩු ළමයි තමයි සමාජයට බිහිවෙන් එතකො ඕන අපරාධ කරන්න පුළුව යමක් දරාගණඩ බැරිවෙන්න පුළුව සේදවි නසාගණ්ඩ යන්ඩ පුළුවන් එස පවුලේ විශාලකාරභාරයක් තිබෙනු ඔය විදියටම දේශපාලන සංස්සාාවේ ප්‍රධන කාරය භාරයන්තිබෙන අධ්‍යාපන සංස්ථාවේ ප්‍රධාන කාරය භාරයන්තිබෙන් ආගම සස්ථාව ගත්තම පන්සල පල්ලිය මුල් කරගත්තු මිනිසුන්ගේ ජීවිතය විධිමත්සා විධමතලෙස පාලණය කරන ස්ථානයක්ක නොක් වවිදර මනිසුන්ගේ ඇසරීම පාලනය කරන සමාජය යහපත්ම වෙනුවෙන්. නීතියත් එහෙම තමන් එනිසා මේ සමාජ්‍ය සංස්ථාාව එක නැකට වෙන සාකාරයට සමාජයේ පැවැත්ම සඳහා විශාල දායකත්වයක් සපයනු ලබන ඉනිසා ඔන්නා පිදැන් මේ පාඩම ප්‍රධාන වශයෙන්ම සමාජයේ කියල කියන්න මොකක්ද පුද්ගලයා කොච්චර වැදගත්ද පුද්ගලයා සාමාජයේ සත්්‍යයෙක් බවට පත්වෙන්නේ අන්තර්ක්‍රියාව පදනම් කරගෙන් එන මේ අන්තර්ක්‍රියාවේ සවභාවේ මොකක් කෝහම අන්තර්ක්‍රියාද අපි පවත්වන් මොනොවාදේවෑ ඇතිබෙන ලක්ෂණ පිළිබන්ඳ අපි සාකච්චා කර. මේ ආශ්‍රිධ ගන්ත කීපයක් මං මෙතන හඳුන්නල දීල තියෙනවා. වැරට හොයාගෙන කියවන්ඩ පුළුව අමර සිරිද සිල්ලවා මහචාරතුමාගේ පොතක් සමාජ විද්‍යාාව ටෙනිසන් පෙරේරාසයගේ පොත් සුවිනීතා ගුණ සේකරගේ පොත එවාගේම සමාජ විද්‍යාවගෙනෙන් අධ්‍යාපන ප්‍රශ ර් තු . ද්‍රණය කරලා තින කොත පතමම මේ පාඩම සකස්කිරීම සඳහා සංකල්ප විග්‍රහයට භාවිතා කරා. එවාගේම මේ අවශ්‍ය කරන පින්තූර අන්තර්ජාලයෙන් තමයි ලබාගත්තේ. එනිසා ඔවලුනුත් තමන්ගේ සටහන පොතපත කියල තැහරි පාසුව අන්තර්ජාලයට ගැම් ගොඩත්තුරු තුෘ්‍රයාගන්න පුළුව. ඒකතු කරගෙන තමන්ගේ පාඩම විස්තර සහිතව, ප්‍රශ්නකට උත්තරයක් ලියන්න පුළුවන් විදියට ලියලා ලෑස්තිවෙන්න. ස්තුතියි.